සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක් පැලට එරෙහිව ගෙනවිත් තිබෙන විශ්වාස භංග යෝජනාවේ දෙවන දිනය අදයි. අමාත්‍යාංශ ලේකම් කිව්වා මේ බේටි ගේන්න කියලා. එන්.එම්.ආර්.එකට බලයක් තියනවාද? අමාත්‍යාංශ ලේකම්තුමාගේ ඉල්ලීම නොසලකා හරින්න. ඒක ප්‍රතික්ෂේප වෙනවා නම් ඒකට කරුණ ඉදිරිපත් කරතයි. විශේෂඥ කමිටු යෝජනා එපා කියන ඖෂධ එන්.එම්.ආර්.එක ගෙන්නනවා. කිසිම ප්‍රශ්නයක් නොතිබ්බ කාලේ 2015 කියලා තියෙනවා no objections letters 763. කිසිම ප්‍රශ්නයක් මේ රටේ තිබ්බේ නැති වෙලාවක. මේකෙත් කමිටි එකක් තියෙනවා. කමිටි එකෙන් තමයි approval එක දෙන්නේ. සීඔට මේක ගේන්න. තුමා අහන්නකො ඔබතුමාගේ සීඔගෙන් අර කූඩුවේ ඇතුලේ ඉන්න. හරිනම් ඉන්න ඕනේ අද මේ හිරේ කූඩුවේ. එයාගෙන් අහන්නකො ඇයි මේ රිකෝල් කරන්න ඉඩ දුන්නේ කියලා. එයා කොහොමද රිකෝල් කරන්න මේ මේක ඉඩ දුන්නේ? මේකට විරුද්ධව මොනවද අරන් තියෙන නීතිමය ක්‍රියාමාර්ග කියන එක පොඩ්ඩක් ඔබතුමාගේ එන්.එම්.ආර්.එකේ සීඔ මරණ ගෙවල් වල සෑමතරම ගිහිල්ලා මුළු ලංකාවට මේ යනවා අස්සම් කරගෙන අස්සම් කරගෙන සමාජගත කිරීම ඔබතුමාලා පහුගිය මාස දෙකේ තුනේ අපූර්වට කරනවා. අමාත්‍යාංශ ලේකම්වරයයි පියාපදිති නැති සභාවකමයි අතර විචාර සම්බන්ධයක් තියෙනවා. එන්න පටදක් අමාත්‍යාංශ ලේකම්වරයට බරේ දෙන්න එපා මේ වගේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.